අයිබෝන් ලංකාවේ වැඩි දෙනෙක් මේ දවස්වල කතා කරන මාතෘකාවක් තියෙනවා. අපි ඒ ගැන චුට්ටක් කතා කරලා බලමු. මේකෙන් ගොඩක් වැදගත් දේවල් කියවේවි. මොකක්ද මේ වැඩි දෙනෙක් කතා කරන මාතෘකාව? ඒක තමයි දේශපාලනය. ලංකාවේ දේශපාලනය ගැන. එහෙම නැත්නම් දියවන්නාවට සම්බන්ධ කරුණු කාරණා. මේ 225ම එපා කියදිවල්ලා ශ්‍රී ලාංකිකව ඇයි එහෙම කිව්වේ? ශ්‍රී ලාංකිකව ඇයි කිව්වේ මේ 225ම එපා කියලා? මේ දවස්වල අපිට මේ ගැන සංවාදාත්මකව කතා කරන්න තියෙන කාරණයක් තියෙනවා. ඒක තමයි මේ දේශපාලකයෝ කියන්නේ මොන වගේ කට්ටියද කියලා. ලංකාවේ වෙන කවුරුත් නෙමේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස. ඒ කට්ටිය හොරුද? තක්කනිද? කුපාඩිද? කුඩුකාරයෝද? එහෙමත් නැත්නම් බල කියන්න ඔයාලා. රයිට්. කොහොම හරි ලංකාවේ ඉන්න දේශපාලකයන්ට ලැබිලා තිබුණු වරප්‍රසාද අසීමිතයි. ඒ කියන්නේ කැන්ටින් එකෙන් ලැබෙන සේවා විදිරි වල සෑම ස්ථානයකම ලැබුණු වරප්‍රසාද බොහොම ඉහළයි. ඒ තත්ත්වයන් දැන් මින් ඉස්සරහට අලුත් රජයෙන් වෙනස් වෙමින් පවතිනවා. හරි. දැන් එතකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ කට්ටිය දෙනවන්නේ නිල නිවාසයක්. ඒක කොහෙද දියදින්ද? මාදි වෙල නිල නිවාස සහ ඉන් එලියට් ලෙවිල් වල කොළඹ හද ප්‍රදේශයේ තියෙනවා නිල නිවාස තියෙනවා. ඒවා කැබිනට් අමාත්‍යවරුන්ට එමෙන්නම් රජයේ දේශපාලන ප්‍රබලයන්ට. හරි. අපි දැක්ක කොහොමද දවස්වල එයාලට දීලා තිබුණු ආරක්ෂාව නම් අයින් කරා කියලා. නමුත් ආරක්ෂාව අයින් කරාට ඒ නිල නිවාස තාම බාර දීලා නැහැ කියලා කතාවක් කරනවා. ඒක තවද්ද? හරිද? ඒ නිල නිවාස නැවත රජයට බාර දීලා නැහැ කියන කතාව. එතකොට ඒ වගේම මේ නිල නිවාස වලට ඉෂු කරලා තියෙන ඉන්වෙන්ටරි එකේ තියෙන දේපල ඇසෙස්. ඒ ඇසෙස් ඇවිල්ලි වල සමහර කට්ටිය ගෙවල් වල ලං ගිහිල්ලා, කුච්චලික ගෙවල් වල ලං ගිහිල්ලා, ඒවා කෞතුක භාණ්ඩ හැටියට ටිකක් වඩනකමෙන් වැඩි, එහෙම නැත්නම් පෞරාණික භාණ්ඩ අලංකාරය සඳහා තබ තියෙන ඉන්වෙන්ටරි වලට ඇතුළත් කරපු භාණ්ඩ, මේවා අරන් ගිහිල්ලා තියෙනවලු. හරි. සමුනාසදලුන්නේ සොරකම කියන එක. හරි. යමකගේ සාමීත්‍යයේ තියෙන දෙයක්, යම් චංචල දේපලක් එගීතලත්තගේ කැමැත්ත නැතුව එතනින් ඉවත් කිරීම, ඔය වගේ කලන්දර ගොඩක් තියෙනව නේද? අන්න එහෙම දෙයක් නෙමෙයිද මේ නිල නිවාස වලට නිකුත් කරපු මේ භාණ්ඩ. ඒ තිබූ තැන් වලින් ඉවත් කිරීම, එහෙම නැත්නම් ඒවයි හිටපු දේශපාලක පඟර නැට්ටු මේ කුපාඩි උන්ගේ ගෙවල් වලට ඒ භාණ්ඩ අරගෙන ගිහිපු එක මොනෝගේ தத்துவයක්ද? ඒක සොරකමට අයිති වෙන්නේ නැති ඇයි? පොලිස් බැතුමනි, මට ඔබතුමාගෙන් අහන්න තියෙන කාරණාවක් තමයි, ඇයි මේක සොරකමට අයිති වෙන්නේ නැත්තේ? දුප්පත් අහිංසක මිනිහෙක් බඩගින්නට කාගේ හරි වත්තකින් කොස් ගෙඩියක් කඩාගෙන කෑවම පොල් ගෙඩියක් අහුල ගත්තෙන් පස්සේ ඒක සොරකමක් හැටියට ඒකට නඩු පැවරෙනවා නම් ඇයි මේ දේශපාලකයන්ගේ නිල නිවාස වලට නිකුත් කරපු මේ දේපල ඔවුන්ට සොරාගෙන යන්නට වූ ඒ ක්‍රියාව සොරකමක් වෙන්නේ නැත්තේ? ඒක සොරකමක්. එහෙමනම් සොරකමක්සේ සලකා ඔවුන්ගේ තනතුරු තානාන්තර කන්සිඩර් කරන්න නැතුව you have to arrest them. හරිද? ඒ කියන්නේ රටේ පවතින පොදු නීතිය ඔස්සේ ඒ කට්ටිය අත්අඩංගුවට ගන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක කළ යුතුයි. ඊට අමතරව මේ නිල නිවාස බාර දෙන්නේ නැත්තම් ඒක මොකද කරන්නේ? රජයේ දේපල අවභාවිත කිරීම. ඉතින් බලුවන්නේ ඒකට පුළුවන්නේ විල්ලුවල ඒක නඩුවක් දාන්න පුළුවන්නේ මොනවාද?
මාසයන් දේපල අවභාවිතා කිරීම සම්බන්ධව පුළුවන් පොදු දේපල ආක්ෂ්‍යාපනත යත්තේ නඩු පවරන්න පුළුවන්. පොදු දේපල ආක්ෂ්‍යාපනත යත්තේ නඩු මෙවරෙන් පස්සේ හයිකෝට්ටෙන් එපාර ගන්න මුන්ට දෙන්න වැඩි. හරි මේ ත්‍ක්කඩින්ට මුන්ට දෙන්න වැඩි. මුන් දේශපාලන ඒ ලෝගුව දාගෙන දියවන්නාව ඇතුළේ තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න කාලෙදි දිගටම කරේ හොරකන්නම් දිගටම කරේ මිනිස්සුන්ට ඉවසා දරා ගන්න බැරි දේවල් නම් රජේ පොදු දේපල අනීතික ලෙස පාවිච්චි කරා නම් එහෙම නැත්නම් මේ මහ පොළව නුහුලන අපරාධ කරා නම් මුන් කිසිම කෙනෙකුට මුල් සමාව දෙන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමනි අනුර කුමාර සහෝදරයා අපි ඔබව ගිනෑවේ උදෙන්ට ගිනෑවේ අපි පාරේ කෑ ගහ ගියේ YouTube එකේ මේ ඔක්කොම මේ දේවල් කියලිවලා අපිට හොඳ රටක් ගොඩනගන්නට ඇති අවස්ථාව නිසා තමයි අපිට අවශ්‍ය වුණේ අපි අනුර කුමාර දිසානායක සහෝදරයව ගේන්න. ලංකාවේ පළවෙනි ඔට්ටු ඇල්ලුවේ මම 180ක් මගේ අක්මීමන ඉඩම මොකක්වත් ආවෙන්නේ රුපියල් 100ක්වත් අල්ලන්න තිබුණු බය නිසා. හරිද? නැත්නම් ඒ පළවෙනි ඔට්ටුව ඇල්ලුවෙත් මම. ඉතින් මේ කියන්නේ මේ දේශපාලන බඩගැත්තර කාලකන්ණි ටිකට මුන් දන්නේ නැත්නම් මේකේ ඩිසිප්ලින් ග්‍රවුන්ඩ් එක දන්නේ නැත්නම් එහෙම නීත්‍යානුකූල පැත්ත දන්නේ නැත්නම් එහෙම අපිට පුළුවන් එක කියා දෙන්න. අපිට පුළුවන් එක කියා දෙන්න ප්‍රායෝගිකවම. ඒක නිසා ලිල නිවාස බාර දෙන්නේ නැත්නම් පොදු දේපල ආඥාපන්ත යද්දී අත්අඩංගුවට අරගෙන නඩු දාන්න. එතකොට ඔය නිල නිවාස වල තිබුණා කියන ඉන්වෙන්ටරිස් වල තිබුණා කියන ඒ වටිනා බාණ්ඩ සොරකම් කරගෙන යන්නේ ඒක තෙෆ්ට් එකට කවුන්ට් කරන්න. ඒක තෙෆ්ට් එකට කවුන්ට් කරන්න. ඒක සොරකමට ගණනය කරලා නඩු පවරන්න. අත්අඩංගුවට ගන්න. පුකට වයින් දෙයක් ගහලා ජෙයිල් එකට යවන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙම නම් පස්සේ මේ රට හැදේවි. අපේ විජිත හේරත් ආදරණීය මහජන ආරක්ෂාව සම්බන්ධව ගරුව මාත්‍ය සහෝදරයා මේකෙන් සොයා බලන්න ඔබ. හරි අපේ රවි සෙම්රත්න ජේස නියෝජ පොලිස්පතිතුමා අපරාධ සම්බන්ධව හොඳට දන්නවා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේස නියෝජ පොලිස්පතිවරයා. ඒක නිසා අපි නීතිය කියා දෙන්න අවශ්‍ය නැහැ. හරිද? එතනට සම්බන්ධ වෙලා තියෙන ශානි අබේසේකර ජේෂ්ඨ පොලිස් අධිකාරී මේ ඔයාලට පුළුවන් මේව කරන්න. හරිද? මේ අමුතුවෙන් හොයා බලන්න ඕනේ. සාමාන්‍ය වෙසියන්ට නඩු පවරන්න පුළුවන් නම් ගොස් ගෙඩිය, දෙල් ගෙඩිය, පොල් ගෙඩිය අරගත්ත මිනිස්සයාට ඒ චංචල දේපල තිබුණු තැනින් වෙනස් කිරීම ස්වාමීත්වයේ තිබුණු කෙනාගේ කැමැත නොමැතිව අරගත් එක වරදක් නම් ඒක තෙෆ්ට් එකක් නම් ඒක සොරකමක් නම් පවරන්න මුන්ට නඩු. මුන්ට නඩු පවරන්න වල මුන් ටික ඇතුළට යවන්න. ඒක තමයි කරන් තියෙන්නේ. ඒක තමයි මේ රටට කරන්න තියෙන සාධාරණම දේ. එතකොට මින් ඉස්සරහට ලංකාවේ හොරකම් නොකරන්නට තනතුරු තානාන්තර දිහා කිසිසේත්ම හොයා බලන්නේ නැතුව අනුර කුමාර සහෝදරයා ඔයාගේ මේ රාජකාරිය ඉෂ්ට කරන්න. අපි ඒ මම විතරක් නෙමෙයි ලංකාවේ සාධාරණ අගයන ඕනෑම කෙනෙක් ඒ සාධාරණ දිහා බලාගෙන ඉන්නවා. හරි. එතකොට ඒක තමයි අපේ මින් ඉදිරියට මහමැතිවරණින් ලොකු ප්‍රමාණයක් ජාතික ජනබල වේගයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය නම් අන්න එතෙන්ටත් පාරගෙපෙන්නේ මෙන්න මේ සර්ව සාධාරණ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් තමයි. ඒක නිසා ඒක කරන එක සුදුසුයි කියලා මම යෝජනා කරනවා. අනුර කුමාර දිසානායක සහෝදරයා, ජනාධිපතිතුමනි, විජිත හේරත් ගරුව මාත්‍යතුමා, එතුමාගේ ලේකම් රවි සෙනරත්නතුමා, ඒ වගේම නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමනි, ලියන්න ගේන්න ගැනලිවල්ලා ප්‍රොඩියුස් ගැනලිවල්ලා, ඒ රජයේ දේපල
රජයේ දීපල මහජනතාවගේ දීපල හොරා කාපු උන්ට මහජනතාවගේ දීපල නැවත බාර දෙන්නේ නැති උන්ට ඔබතුමා නීතිය ක්‍රියාත්මක කරන්න රයිට් අපි ඊළඟ වීඩියෝ එකදී හමු වෙමු මම දේශමාන්න විමල් ජයසේකර ජය වේවා